கொரோனா வைரஸ் ஆசாதித்தவு பிரதிகார சந்தகா தைனிக்கவு ரோகல் கத்தகரின குடா தருவன் பிரமான சலகிய யுத்துலச அடுவி எத்திபவு ரிஜ்வே ஆர்யா லமா ரோகலி ஆத்தியாக்ஷ வைத்திய ஜி விஜய சூரிய மகதா பிரகாஷகலா சாமானியம் வெளிதாட்ட துள்ளன பிரமாணத்தை விட துணின் திகப்பமன் அடுவிலா தியன துணின் ஏகுத்திர பிரமாணத்தை தமாய் தைனிக் நேவாசி பிரதிகார சந்தகா எத்துலத்துவான்னே சாமானிய மீட்ட பெற தினகட ரோகின் விஸ்வாகர் அதிக பிரமாணியாக எத்துலத்துனா மேவன விட்ட தினகட சாமானிய ரோகின் தாயகவர்களுக்கு பிரமாணத்தை தமாய் எத்துலத்தினே நேவாசிக பிரதிகார லபன பிரமாணியாக சாமானியம் ஹெத்தாவா பிரமாண தமாய் மேது தினவல தப்பன லபின்னே மேக சுபவாதி தியாக்கு தேர் அப்பி தக்கினவா மேக ஹொந்த தியாக்கு தேர் அப்பி தக்கினவா ஈயே மெரட்டின் COVID-19 மரண 184 சௌக்கிய சேவா அத்தியக்ஷ ஜெனரல் வரையா தகவரு கிரிமத் சமக்கு மெரட்ட சமஸ்த கோவிட் மரண சங்கியாவு தகதகஸ் 504 தக்வா இயலகியா ஈயே வார்த்தாக்கல கோவிட் மரண 184 அத்தரின் மரண 134 வயசாவிருது ஹெட்டர் வெடி புத்கலின் அத்தரின் வார்த்தா வீதிபுனா மேத்தர புத்தலம வெப்பமடுவ பிரதேசேதி 51 மவக் சக 37 அகி தியனிய ஈயே கோவிட் வைரஸ் ஆசாதனின் ஜீவிதக்ஷேட பத்வி திபுனா கெசே வெதத் ஈட தின தெகக்கட பிற எம பவுலே பியாத மிய கொஸ் தெவெனவா நமுத் ஓஹுகே மிருதுதேஹ ரஹசேம வெப்பமடுவ சுசான பூமியே பூமதானே கர ஏதி பவட புத்தலம சௌக்கிய வைத்திய நிலதாரி காரியாலய விசின் பொலிசியேட பெமினில்லக் கர ஏதி அதர ஏடுவ புத்தலம மூலஸ்தான பொலிசிய விமர்சனய ஆரம்ப கர தெவெனவா එයනුව නිවසේදී මරණයට පත් වූ ගෘහ මූලිකයාගේ සිරුර භූමදානය කිරීමට අවසර ලබා දුන් බව සැලකින ග්‍රාම නිලධාරීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවද වාර්තා වෙනවා. පුත්තලම සෞඛ්‍ය අංශ සඳහන් කළේ දේහ සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව දේහ නැවත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටත් කටයුතු කරන බවයි. මෙතර ඊ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 2964 හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දෙවයිනේ දිස්ත්‍රික් 25න්ම ආසාදිතයින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID ආසාදිතයින්ගේ සංඛ්‍යාව 471863ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 388278 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් COVID වෛරස ආසාදිනේ වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 73081 දෙනෙකු කුපමණයි බණ්ඩාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 136කින් පුත්කලින් 54 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා මෙතර එළඹෙන සඳුදා රට යලිත් සම්පූර්ණයෙන්ම විවෘත කළහොත් කොවිඩ් අවදානම නැවතත් ඉහළ යා හැකි බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා රට විවෘත කරොත් නැවත වතාවක් ආපහු මුල් තැනට යන්න ගියොත් මං හිතනවා අපිට කවදාකවත් මේ ප්‍රශ්නේ ඉවර කරන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා රට ලබන සඳුදා විවෘත කරනවා නම් එදිනට රටේ සමාජ ආර්ථික කටයුතු කරගෙන යෑමේදී කළ යුතු ආකාරයේ පිළිබඳව ඒ අංශවල බලධාරීන් විසින් මේ වෙනකොට සැලසුම් සකස් කරලා ඒවා ප්‍රසිද්ධට පත් කරලා තියනවා නම් මං හිතනවා රට ඇරීමට සුදුසු තත්ත්වයක් තියනවාද කියලා සෑහීමකට පත් වෙන්න පුළුවන්. එසේ නොවි රට විවෘත කිරීමනොත් ගැටළු සහගත පත්වයකට පත් වෙන්න පුළුවන්. කොයි මොහොතේ හෝ රට විවෘත කළොත් රටේ ඒ ඉදිරි කරගෙන යන සමාජ ආර්ථික කටයුතු රෝගී බෝවීමට තුඩු දෙන ලෙසින් සිදු නොවීමට අවශ්‍ය සැලසුම් ඒ අංශ විසින් බාර අරගෙන කළ යුතුයි. රත්නපුර ඇලපත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ නිවාසවල රඳවා සිටින දින 14ක් ඉක්ම වූ කොවිඩ් ආසාදිත පුද්ගලයින්ට PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ගැනීමට අවශ්‍යව තිබුණත් ඔවුන්ට එම පරීක්ෂණ සිදු කර ගැනීමට අදාළ ස්ථානවලට යාමට ගිලන්රත පහසුකම් නොමැති බවට වාර්තා වී තිබෙනවා. ඒ හේතුවෙන් ඇලපත ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක KAP බොරලැස්ස මහතා අදාළ රෝගීන්ගේ නිවාස වෙතට ගොස් ඔවුන්ගේ පරීක්ෂණ කටයුතු සිදු කර ගැනීමට සහාය වන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. කොවිඩ් ව්‍යසනයේ ආරම්භයේ සිට ඇති වූ වසංගත රැලි පරාජය කිරීම සඳහා මෙරට ශක්තිමත් මහජන සෞඛ්‍ය පිළිවෙත් සහ ශක්තිමත් නායකත්වයේ ඉවහල් වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹු කැල්ල මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන් හදිසි තත්වයක් මත පෙර සූදානම් වීම ඒ තුළින් වඩාත් ඉවහල් වූ බවද මනා කළමනාකරණයක් සහ ශක්තිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කොවිඩ් ව්‍යසනයේ පරාජය කිරීම ප්‍රමුඛ අරමුණ බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 74 වැනි අග්නිදිගාසී අනුකලාපීය සමුළුවේ දෙවන සැසියට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.